කොළබ කළුතර ගම් පහ පොත්ලමය දිස්්‍රික් හැ, සෙසු දිස්්‍රික් විසේක සඳහා ක්‍රාත්මක වෝ ඇද්‍රනීතිය අදාළීම පහට්ට ඉවත් කලාා. අප පවර්තාකරුවන් පැවසු වේ ඇන්ද්‍රනීතිය ඉවත් කළද දිවන්නේයේ බොහෝ නගරවලට ජනතාව එතරම් නොපැමිණෙන බවයි. දිවනේ ඇතැම් ප්‍රදේශවල ප්‍රවහනසේ අද පෙරවරුවේ තරමක් ක්‍රාත්මක වුණ. ඇද්‍රනීතිය ඉවත්කිරමින් අනතුරුව අලව නගර තිස් වූයේ මෙයාකාරයෙන්. මතරැදි ටින්නේ අලව නගරේ පසුගගේ තිස්වදාාරාත්‍රී අට ක්‍රියාත්ම කරනලන ඇදිරි නීතිය අද පෙරවරුප හටිවත් කරනවා. එම ඉවත්කිරීමත් සමඟ අලව නගේ පුර සංචාරකරප දක්ගනීමට හැකාව ලබුණේ ජනතාව සාමාමන්‍ය පරිත් තමකට සිදුකරගනනාකරයි. අත්‍යත් සේවා සඳහා යන වාහන පවා පොලිසිය වින් පරිික්ෂ කරනාකාරයත් අප දැගැනීමට හැකෑව ලබුණා වතුකරේ ජනතාව නකරයට පැමිණිම සිටින අකර අද පෙරගුරවේ සිට ඇතැම් පිරිසු වෙළඳම් කටයතු ආර්ම කරති වූ බව එහි සිටින අපවාර්තාකරුවන් පවසනවා. මේ පසුපසින් පෙනෙන්නේ වතුකරේ අලුතින් ව්‍යාපර කටයුතුවලට එකුණු පිරිසක් පසුගිය කාලේ කොළඹ ප්‍රදේශයේ රැකියවුල නිර්ථ වෙල පනවූපපු ඇඳි නීතියත් සමඟ වතුකරේ ේද නොවල පැමිල්ල දෙබෙන. ඔුන්ට ැකියාවක් නෑ උුගේ ආදායම් මාර්ගයක් නෑ ඒනිසා මේ තරුණ පිරිස වතුකම්කරුවන් වගා කරන එලවලු මලදී ගෙනල්ලා ඔුන්ට ආදායමක් උපයාගැනීමේ සඳහා උන් හැට නගරේ මේ ආකාරයට පදිකවේදිකාවේ වෙළඳම් කරලා ඔුන් උන්ගේ ආදායම උපයගන්න ක්‍රමයක් තමයි අපන දක් නට ලැබුණේ. ගල් නගරයේදී අද පෙරවරුවේ එතනම් ජනතාවක් දක්ිට ලැබුණේ නැෑ. අපවාර්තාකරුවන් පවසන්නේ ලංගම බස්රත සහ දුම්්‍රිය සේවාවන් කිහිපයක් ක්‍රාත්නක වුවද, ඒවයේ ගමන් කිරීමට සිටි ඉතාමත්න් සීමමිත මගින් සංඛ්‍යාවක් පමණක් බවයි. මේ වන රැදි සිටන ගල් ප්‍රධාන දුම්ර ස්ථාන ඉදිරිපිට. ගල්ල නගය කෙමින් කෙමින් ජනාකරන වෙනවා අත් ආකාර ගා දිස්ත්‍රක ඇදරනීද ිහිල් වන තින් කොහොමුණත් ාල ප්‍රධා ස්සනතුන් පල නතාව රැන්දී සිටිනවා තමන්ගේ දුර ගමන් බස්සේවා සහ. කෙටි දුරධාවනය වෙනම බස්රර සවා ගමන් ගන්නාතෙක් රැදිීසිටවාඒම ලංගම සහ පෞද්ගිල්ක බස්රද මේ වන විටත් ගාල් කර තිබෙනවා ගමන්මාර අවශ්‍ය පරිදිී ගමන්කිරීම සඳහා. මේ අද පෙරවරේ මාතය තිපකය පැවති . මාතලේ නගට පැමිණි කොවි ජනතාව චෝතනා කළී තමන්ට ක්‍රමාණවත් පහර ලබා ැනීමට ොහැකිවීමෙන් දෂකරතාවට පත්වටින බවයි. අද දේසන ඇදදිරිනීතිය ඉවත්වවාට පසු මාතර නරය දිස්නනාකාරය ම ඔට පෙනියන්න පිබසු විශෂම සහන් කරන්නට ඕන මාතලය දිස්ත්‍රික්කේ ජනතාව සීයට අසුවට වැඩි ප්‍රමාණයක් මකාවරණ භාවිතා කර ආකාරයක් අපට පෙනියනවා ඒවාගේ සෞඛ්‍යංශ දීපු නිසි ක්‍රමවේ දැන්දැන් ක්‍රම ක්‍රමේ අනුගමන කර තත්වත්තම මාතර ිශ්‍රික්ක. සංචාරය කරපු අපට දක්න ලැබුණේ විශේෂය අද දවස වෙනසල් ලාශ්‍රතව වන් දිගු පෝලිම් අපට දක්නට ලැබුණනයි. අද පිරිවරු හයින්වසන් වූ පැවිසි හදරග කාය තුළ ඇන්ද්‍රිනීතිය උල්ලගනය කළ එක් දහස් එකේ හැට නවදෙනෙකු අතරංඟුට ගෙනතිබෙනවා. පොලිස් මාධ්‍යෙ කොට් ාශයවසන පරිදි. එම කාලය තු දී පොිස් භහරිට ගත්න් රතවහනංඛ්‍යාව තුන් සියදාහතර. මෙේ අතර ඇද්‍රනීතයෝ ලංඟගෙන කිරම සම්බදධින්, ඇඳ්‍රනීතිය ක්‍රියාත්මක වූ පසුගේ කාලසීමාව පුරාම අත්තරංගුට ගෙනැති සමස්ත පුද්දලින්ගේ සංඛ්‍යාව හතරිස් හයිදහස් දෙසිය අසූ හතරක්. එම කාලය තුළ, රතවාහන දොළොස් දහස්සද හතුනක් තම භහරයට ගෙනනඇති බවයි පොලිසිය පවසන්නේ. මෙහිද අනවරණය වෙච්ච වැදගත්ම දේල්තමයි. දැම් බොෝවිට අපිට වැඩිපුර අත්තරංගෝට ගැනන්නේ. ඇදිරි නීති බලපත්‍ර උල්ලගගේ කරන පිරිස්සවලට වඩා විද ඇදිරිනීති කාය තුළ විධ නීති විරෝධී ක්‍රියාවලයේ දෙනායි. සමහර වෙලාවට ක්ඩායම් හැටියට මත් පැන් පානේ කිරීමද සමරවෙලාවට වෙන චාරිකායන් උත්ථහ කරනයි. මේ ඇදිරි නීති අබස්නාහිර පලාාතුළලද ක්‍රියාත්මක වෙන පුතරම දිශ්්‍රිකේ ඒ දිරිනීතිය සම්බන්ධ නියෝගගේ ආකාරයටම. A1න් තියෙනවා නිත් ප්‍රදේශලත් අදරාත්‍රී අටේ ද හෙටවඋදෑසන පහදක් ඇන්දිරි නීති ක්‍රියාත්මක යිනවා.